බෞධයාहरूරූපහණිය පෝජ සනිवेදනය කරන උතුමුූදායිකර්ප සද්ධර්මදේශනාාව මෙලිස්සිී නාරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනා පත් පන්නට අපකිේ මහත් අනුකම්පාවෙන් නිදම් සභා මණ්ඩ පේට වැඩමකොට වදාළ පூචපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනය ස්වාමීට වහන්සේ අපි සියලු නාමෙක්ව සාධනාද පවත්පාපිළිගනිමුසාසාසා ල්ලම් පිටියේ පදංචි ෆිලිශ්‍රියයා මහත්මියය සුනිල් මහතා ශ්‍රයාණි මහත්මිය සමන් මහත ඇතුළ පින්නත් පිරිසයි. හතුම් ූදර්ම දේශනාව මෙලසිමුරු ෝකටම සන්න බේදනය කරන්නට පින් බ්‍රදායිකත්වේගෙන කටයුතු කරන්නේ. එස නම් සධර්ම දේශනාව අපරේ මහතානු කම්පාාවෙන් මෙතැන් සිට පවත් පන්නට ගෞරවනය සාමිට වහන්සේට රධනා කරනවා. සමන්තා චක්වාලී සූ රගච්චන්තු දවතා සද්ධම්මං මුනිරායස්ස සුනන්තු සග්ග මොක්කදන් ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අප පටි হাතඥනචාරස්ස දස බලධරස්ස චතුව සාරජ්‍ය විසාරදස්ස ස සතුතමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබഞුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබබ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ්ජ්‍ය විසාරෙදස්ස සබ්බ සතු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස ධම්මසාමිස තතාගතස්ස සබഞුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබබධම්මිසු අපටිহাතඥ නචාරස්ස දස බල දරස්සෙ චතුවීසාරජ්්‍යවිසාරදස්සෙ සබ්බ සතුතමස්සෙ දම්මිසරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිසෙ තතාාගතස්සෙ සබ්බ්ഞුණු සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහොම පුංචි කොටසක් දේශනාක් කර වගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වුන මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසෙන්ඩ මේ සියලු පුුණ්්‍ය ධරමයන් හේතු වාසනාවීවාකින ප්‍රාර්ථනාව පෙරදරි කරගනයි. එ උතුම් ප්‍රාර්ථනා එලෙසිංම මුදුන් පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානානි සංසයත්, ධර්මශ ්‍රවනානි සංසයත් තම තමන්ගි ජීවිත කාලේ තුළ. පස් කර ගත්ත අන්‍ය වූ පුුණන්න්‍ය ධර්මයන් යානු භාවයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පනතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්ම පද පාලයේ සහස්්‍ර කියන වර්ගයේ සඳහන් වෙන දා හතරවෙනි ගාථ රතනය දේශනා මාතෘකාව වැැටියට යොදාගන්ඩ. මේ ගාථරථනය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලි සැවැත්නුවර ජේතවනාරාහම විහාරි වැඩයින්න කාලි භික්‍ෂූන් වහන්සේල බුදුරජාණන් වහන්සේග අහපු පැනේකට පිළිතුරු සපයමින්ම තමයි මේ ගාතාරත්නය දේශනා කරලා තිෙන් සප්පදාස කියන භික්‍ෂූන් වහන්සේෙනවා මේ ගාතාරත්නය දේශනා කරන්නේ හේතුවෙන මූලික කාරණාව බවට පත්වෙනවා. භාගිතුන් වහසේ දේශනා කරන්නේ දැඩි වීර්ය සහිත ජීවිතය ඉතාම උතුම්. මනාව රැකි සීලය පරිීක්ෂා කරලා බලලා රහත් එච්ච උතුමන් මේ ලෝකෙ ජීවත් වෙලා තියෙන බව අපිට කාරණාවෙන් පැහැදිලි වෙනවා. ඉතාම වීර්යවන්ත ජීවිත මේලෝකෙ හරි ශ්‍රේෂ්ඨයි කියන කාරණාව පදනම් කරගෙනමයි මේ දේශනාවත් භාගිතු නොහස් කරන්න. එනිසා දේශනාවේ භාගිතු නොහස පැහැදිලි කරන්නෙත් යෝජයේ වස්ස සතන් ජීවේ කුසීතෝ හීන වීරියෝ. ඒකාහං ජීවිතන් සෙියෝ, විරිය මාරබතෝ දල්හන්. සරල තේරුම තමයි යෝජයේ වස්ස සතන් ජීවී කුසේතෝ හීන වීරීූ වීර්ය නැති කම්මැලි පුද්ගලේ අවුරුදු සීයක් ජීවත්වෙනවට වඩා වීර්යවන්ත වූ පුද්ගලේ ගත කරන එක මොහොත එක දවස ඉතාම වටිනවා කියලා දේශනා කරනවා ඇති එහෙම දේශනාවට මූලික හේතුව පාදක බව ඇතිවෙන්නේ කොයිවිදියේ කාරණාවක් නිසාද. සැවත්නෝර ජීවත් එච්ච සැදැහැති කොලේක එක පුතෙ. බොහෝම ශ්‍රද්ධහාවෙන් සම්බුද්ධ ශාසනයට ඇතුල්වෙලා පැවිදිවුණා. පැවිදිවෙච්ච කාල ඉඳලා පැවිදිවෙන මුල් අවස්ථාවත් තිබුණ ශ්‍රද්ධහවම රැකගෙන. ඒ ්‍ර්ධාව ශසනය තුළ තව තව දියුණු කරගෙන මනාව සිල් සම්පූර්ණ කරගන උනුහස කාලයක් තිස්සි ශාසනය තුළ ගුණපිරුවා. එතවට සිල් සම්පූර්ණ කරගෙන කියලක හම සිල් සම්පූර්ණ වෙන විශේෂ ක්‍රමයක් බුදුරජාණන් වහස් දේශනා කරනවා. අපි පන්සිල් සමාදන් වෙනවා අට සිල් සමාදන් වෙනවා. නවාංගුපෝසත සීලයේ දසංගු පෝසත සීලය මේ ආදී සීලයන් ගිහි පිඩතුන් සමාදන් වෙනවා. එතවට දසසල් කියල කියහම සාමනේර දසසීලයේ ගෘහස්ත දසීලයයි කිය දසසීලේ ආකාර දෙකක්තියෙනවා. උපසම්පදාවට පත්වෙලා නැති භික්‍ෂූන් වහන්සේලා ආරක්ෂා කරන සීලේයට කියනවා සාමනේර දසසීලේ කියලා. සම්පදා භික්‍ෂූන් වහන්සේට වෙනම උපසම්පදා සීලයක් තියෙනවා දෙවියන් බබුන් මරුන් සහිතලෝක අති ශ්‍රේෂ්ඨතම සීලය උපසම්පදා සීලේ එතවට සාමනේර දසසීලයේ ගෘහස්ත දසසීලයේ තින වෙනස ගිහි කෙනෙක් දසසිල් සමාධං වෙච්චහම එක සිල්පදයක් කැඩුුණුොත් ට සිිල්පද නමයක් තියෙනවා දෙකක් කැඩුණුත් අටක් තියවා එකදට සාමනීර දසසීලයේ වෙනස තමයි සාමනේර භික්‍ෂූන් වහසේ නමක් අතින් පන්සිල් පදවලින් එක සිල්පදයක් ැඩුණුත් දහයම කැඩෙනවා වෙනස ඒකයි ගිහි කෙනෙකුගේ එකක් කැඩුණුත් නමයක් තියෙනවා හැබ අ සාමනේරයන් වහන්සේගේ එකක් කැඩුණුත් දහම කැඩින් අපහු සම්පූර්ණ සිල් ගණ්ඩ සිද්ධ වෙනවා සිල් කැඩිල විතරක් නෙමී තිසරණයත් එක්ක මනැතු යනවා කියල සඳහන් කරන ඒහදා දැනගත්ත හාම අපහු ආචාරිවරය ළඟටගිහිෙල්ල සිල් සමාදං වඩුවෝනෑ තිගේ සමාධංවීමත් සඳහන් කරනවා අර සිල්පද දහය කියවන්්ඩෝ නෙ නැහැ ආචාරිවරයා තිසරණය සමාධං කරලා ඉවර වෙනවත් එ එකම සිල්පද දදායම අපහු පිහිට වෙනවා කිය පිහිටනවා කියලා ඉතින් ඒ නිසා ගෘහස්ත දසසීලේයට වඩා සාමනීර දස සීලය ඉතාම උසස්සීලයක් බෞට පත්වෙන මොකදේ. මන වූ සිහයක් ප්‍රඥාවක් තියෙන්ඩම ඕනෑ මනාව සිල්මතයින්ද. ඒ නිසා තමයි ගෘහස්ත දසසිල් සමාදන් වුණ කෙනෙක් නමුත් සාමනේර දසීලයේ සමාධන් විච්චි කෙනෙකුට වන්දනා කරන්නේ ඒ සීලයට වඩා බැරෑරුම් මට්ටමින් සිහය ප්‍රඥාව පවත්වන්ඩ ඕනෙ මනාව සිල්ලාආරක්ෂා කරන්න. එතවො සිිල් සම්පූර්ණ කරනවා කියල කියහම මාර්ග පල උදෙසා සිල් ආරක්‍ෂා කරනකොට අපි හැමෝගම අරමුණයකන එතකොට සිල් සම්පූර්ණ වෙන්ඩුවන. සිල් සම්පූර්ණ වෙන්ඩ ආදිි බ්‍රහ්මචරියක සීලය ආබි සමාචාරික සීලය කියලෙස් ආකාර දෙකක් තියෙනවා. මොකදද මේ ආදි බ්‍රහ්මචරියක සීලය කියල කියන්න. ඒ තමයි අපි සමාධන් වෙන සිල් පදටික. ආබි සමාචාරික සීලයේ කියල කියන්නේ වත් පිළිවෙ මේ දෙකම තියෙන්ඩෝනෑ. කෙනෙක්ග වත්පිළිවෙත් ඉතාම උසස් විදිහට කෙරෙනවා නමුත් සිල්පද පිළිබඳූ තියෙන ගෞරවය අඩුයි නං ඒත් මාර්ගඵල ලබා ගන්නඩ පුළහංකමක් නෑ. කෙනෙක් සිල්පද පිළිබඳූ තියෙන ගෞරවය ඉතාම ඉහලයි හැබැයි වතපිළිවෙතට පොඩ්ඩක් අඩුපාඩුනම් ත පිළිවෙත සම්පූර්ණ කරන්න නැත්තං ඒත් මගපලව දෙසායන්ට තියනවස්ථාව බොහොම අඩු. මේ දෙකම මනාව සමබරව සම්පූර්ණ කරගෙන යන කෙනෙකුට තමයි. ඒ උතුම් මාර්ගඵලයන්ට ළඟාාවෙන්ඩ පහසුවවෙන්නේ. ඇති මාර්ග පලයන්ට ලඟාවෙෙන්ඩට පහස වෙනවා කියල කිය හමත් පින්නතුනි ැ අපි සෝවාන් මාර්ගඵලේ පිළිබඳව කතාකොළොත් පලවෙනි පලවෙන්නේ. මේ සිව් පලේ අමාරුම කාරය කළ සඳහන් කරන්න. සෝවාංවෙනයක. සෝවංවෙනක තම යමාරුම කාරී කළ සඳහන් කරන්න. ැ අපිහි තනි රහත්වනයක කියලනෙ නෑ සඳහන් කරලා තින අමාරුමකාරය සෝවාංවෙනයක. ඉතුරු තුම්පලේම ලේසී කියල කියන්නේ. සැරියුත් මහරහතන් වහන්සේට කිසියම් කෙනෙක් මුණ ගැහුණහම. සැරියුත් මහරහතන් වහසේ හැකි තරන් උත්සහ කරන්නේ. ඒ පුද්ගලයායාව සෝවාන් තැනටගේට ඔහු පෙර කුසලයත් එක සෝවාන් තැනට පත්කරන්න පුළුවන් වුනොත් ඉතුරු තුම්පලට ඔොහු පත්කිරීම සඳහාමු ගලන් මහරහතන් වහසට භාර කරනො කියල කියන්න. ඉගැන ඒ තුම්පලයම ලබනවට වඩා සෝවාන් වෙන එක තමයි යමාර හැබැ ඉතින් වර්තමානේ හුඟක් වෙලාවට දැන් සක්කායේදිට්ටි මිතිකිච්චා සීලබ්බත පරාමාස මේ සංයෝජනතුන ප්‍රහීනය උනහමන සෝවාන්ගෙනවා කියල ධර්මය සඳහන් කරන්නේ. ඉතින් අපි සෝවාන් වෙන්ඩ කලින් මේ සංයෝජන ප්‍රහීන කරමින් සෝවාන් වහන්සේ නමක් යම්සේද කටයුතු කරන්නේ. අපි ඒ විදිහෙට කටයුතු කරන්න ට ඕන.ගැන සෝවාන් වෙලා නැතුවත් අපේ ඇවතුම් පැවතුම් ඒ විදිහෙට තියෙන්ඕෝන මොකද. සෝවාන් වහන්සේ කවර දාකවත් පන්සිල් කඩ නැති කෙනෙක් නෙ. මොන්න හේතුවෝකටවත් උන්හසයති පන්සිල් උල්ලංගනය වෙන්නේෙ නෑ. කවර කවම දාකවත් තුනුරුවන් විවේචනය කිරීමක් සිද්ධ වෙන්නෙම සිද්ධ වෙන්නෙම නෑ. එතකොට මම සෝවාන්උුනාට පස්සේ පන්සිල් උල්ලංගනය කරන එක නවත්තනව කියල කෙනෙක් හිතාගෙන ඉන්නවනම්. ඒ සිතුවිල්ල තියෙන තාක්කල් සෝවාන් වෙන්නේ සෝවාන් වෙන්නේි නෑ. පන්සිල් උල්ලංගනය කරන නවත් අන්ඩි පැයි සෝවාන් වෙෙන්ඩ. ඉ නමුත් සමහරු හිතාගෙනන්නේ සෝවාන්ගුණට පස්සෙම නවත්ත නවකිලා. ඇ එතෙක් සෝවාන් වෙන්නේ වෙඩි නෑ. සෝවාන් වෙන්ඩ බලාපොරොත්තු වෙන කෙනා සෝවාන් වහන්සේ නමක් වගේ හැට හැසිරෙන්ඩ ඕන. රහත්තිනවෙඩ බලාපොරොත්තු වෙන කෙනා. රහත් වෙන්ඩ කලින් රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරන කොට තමයි. බව ලැබ එවනට මේ ශාසනයේ කොතනවත් අපිට උගන්නන්නේ නෑ කොහොම හරි මේ ජීවිතය සෝවාන් වෙනවා කියල උත්සාහ කරන්න කල කියන්නේ නෑ. එනම් කොහොමද දේශනාව උගන්නන්නේ මේ ජීවිතයෙන් කොහොම හරි මම රහත් වෙනවා මයි කියල වීරය වඩන්ඩ ඕන. ආන් එහෙම වීර්ය වඩන කෙනෙකුට යටත් පිරිසෙන් සෝවාන් බවත් ලබන්ඩ පුළුවා. වරේ සෝවා ඩන මේ වීරය කරණ්ඩෝනේ රහත්ෙන්ඩමයි එතකොට සෝවාං හරි වෙන්ඩ පුළිවා එතකොට දැම් මේ භික්‍ෂූන් වහන්සේ මනාව සිල් සම්පූර්ණ කරගන්නවා කියලා කියලම සඳහන් කළේ ආධි බ්‍රහ්ම චරියක සේලයයි ආභි චමාචාරික සීලයයි දෙකම සමබරව මනාව සම්පූර්ණ කරනවා. ඉති ඒ තරන් පිරිසිදුවට හොඳින් සිල්රැකගෙන ගියපු මේේ විික්‍ෂුවට පස්ස කාලි ගිහි වෙන්ට හිතෙනවා ගෙදර යන්න හිතෙනවා නමුත් උන්වහන්සේම ආයකල්පනා කරනවා මේ ගිහි වෙනවා කියන එක මේවාගේ උසස්ථැනක ඉඳලා මං ගිහි බවට යනවා කියලා කියන්නේ ඒකනිකම් මහා පහත් ගතිය. හරි නිකම් බම්ඹලෝවඉදල දෙව් ෝටාවවාගේ දෙව්ලොඉද නුලෝට ගියාවවාගේ තමයි පවිද්ද ඉඳදලා ගිහි බවට යවා කියන්නේ ඒකඒ තරන් හොඳනෑ නමුත්දැන් ශාසනයේ පැවිදි ජීවිතය තුළ ඉන්ඩ ලොකු ප්‍රියකුත් නෑ ඒහින්ද තීරණය කලා මං පැවිත් දෙෙක් හැටියට ඉඳගරම සියදි විහානිි කරගන්නවා කියලා දැන් එදාඉන්දලා සියදිවිහානි කරගඩු උපක්‍රම හොයෙනවා එක දවසක් උන්වහසේ දානශලාවට ගිහිල්ල දානය වලඳලා ආපහු තමන්ගේ කුටියට වඩිනකොට තවත් භික්‍ෂූන් වහන්සල පිරිසක් කට බැඳගත්ත කලයක් අරගෙන යනවා කතා කර ලැහවා ස්වාමිනි මොනව දයි කලේ උන්හන්සල සඳහන් කළා ගිනිහල්ගේ ඇතිර හිටියා භයානක නයික් අපිේ නයා බොහොම අමාරුවයින් මේ කලේට දා ගත්තා දැන් ඈතට බැහැරල්ලන් අරන් යනවා ඒනම් ස්වාමිණි ඔය කලේ මට දෙෙන් මං ඒ සතා බැහැරට දාන්න ඔබහන්සේල වඩින්ඩ කියන කලේ ඉල්ලට කලේ ඉල්ලගෙන තමන්ගේ කුටිය ගාවට ගිහිල්ල දැන් කල්පනා කරනවා අද මේ නයාල වවා දෂ්ට කරවගෙන මං ජීවිතන් සමුගන්නවා. දැන් එහෙම හිතලා කලේ ඇතුළට අතදාගෙන දැන් උත්සාහ කරනවා නයාල වවා දෂ්ට කරවගන්න නයාදෂ්ට කරන්නේ නෑ. ඊටවසේ දැන් ණයා කලේ ඇතුළිම අල්ලගෙන නයා එහට මෙහාට කලේ ඇතුළිම පෙරලනවා. අයට තරහ ගිහිල් ලවත් දෂ්ි කරයිද බලන්ට එහෙම ගතියවුත් නෑ නයාල්වා දෂ් කර ගඩ බැරි වුණා උන්හස කල්පන කර මේ නයික් නෙම මේක ගැරඩී එහෙමතල ගිහිල්ලා සතා බැහැර කරලාවා අනි කාම්දුරුරු ඇහවා ස්වාමිනි නයා බැහැර කලාාද මොන නයෙක් දේ ගැරඩියෙක් නගලකිීවා ඇයි ස්වාමින එහෙම කියන්නේ නයික් අපි දන්නවාන කලේටදා ගණඩ දරාපු වීරේ ඒ වෙලාවෙත් පෙනේ කිරුවා නෛක්ස්වා මිනි හිටියක් උහස කියෙන නෑනෑ ගරටි තැන් ඊටහස අය දවසක් උන්වහසේ ඇවි දෙගෙන යනකොට මේ භික්‍ෂූන් වහන්සලගේ කෙස්රැවුල් බාන්්ඩ ාපු කෙනෙක් දැලිපිහය දෙකක් අරගෙනය විල්ල එකක් පැත්තක තියලා දැන් අනිෙක් දැලිපිහන් තමන්ගේ කාරී එදිල ඉන්නවා උන්වහසි අන පැත්තක තියලා තියෙන දැලිපිය දැක්කා උනස කල්පනා කලා මේක හොඳ ආවිධය මේක අරගෙන ගෙහිල්ල මේකෙන් ගෙල සිදගන මරණයට පත්වෙනවා. ඇ දැලිපියහි අරංගිය උන්මහස අරංගිහිල්ල ගහකට හේත්තුවෙලා දැන් තීරණය කරගනන්න බෙල්ල කපාගණන්ඩ. බෙල්ල කපාගණ්ඩ කලින් උන්වහන්සේ කල්පනා කළා මෙතෙක් මම රැකපු සීලයේ කොතනොත් පලුදූන තැනක්තියෙනවාද. අඩුපාඩු වෙච්ච තැක් තියෙනවාද. කියලදැන් සිල් මෙනෙහි කරනවා. ඒ සිල් මෙනෙහි කරනගොට ඒ සීලයේ අඩුපාඩු තැනක් බිඳුන තැනක් මොකෝත්ම නෑහ. ඒ තරම්ම මනාව සිහීය ප්‍රඥාව පාවිච්චි කරගෙන ඉතා කුඩා කාරණාව ඉඳලා උවහස මනාව රැකල තියෙනවා. තාම කිරිසිදු සීලය. හැබැයි ආං ඒ මනාව රැකපු සීලයේ මගේ සීලයේ කොතනවත් පලුදු නෑ කියල හිතෙනකොට උන්වහන්සගේ හිතේ ඇති වනේ පුද්දුම සතුට මේ තරම් හොදට මම සිල් රැක්කා. ඒ සතුට ප්‍රීතිය එක්කම උන්වහන්සේ දැලිපිහ ඔස හොලා බෙල්ලගාවට ගන්න කොටත් උන්වහසේ සව් කලෙස්න සරහත් වුණා වෙෙල්ලක පාගණ්ඩු නේ නෑ.තට පස්සේදන් උන්හස ැලිපිහි අරගෙන ආපහු යනව පිහහි තිබ්බතැනින් තියන්ට නකොට භික්ෂූන්හසල් ැකලා හනුව ස්වාමීනී දැලිපීයකුත් තරංකු හෙදගී ඉට සඳහන් කළමන් මෙ සියදි විහානිකර ගණ්ඩි කියලග මට දැන්තින් එහෙම අවශ්‍යිතාවයක් නෑ එහෙම සඳහන් කරහම අරහා මුදුරුරු කල්පනා කළා තැබ රහත් වෙලා නැතු රහත් වනාගෙන කාරණාවයිමි කියන්ට හදැන්. ඔය කාරනාව ගේයා බුදුරජාණන් වහසේ ාවට යනක. එඒලා භාගිතුන් හස සඳහන් කළලා නෑ මහලෙදි. උහසේ බොරු කීවෙනේ උහන්සට හැබැවින්ම සියදිවිහානි කරගණ ඩුවපනාවක් නෑ කියඋහස රහත්උන බව තහවුරු කළා. එතකොඩා හාමුදුරුරුන්ට ඇතිව වුණ ප්‍රශ්න කීපයක් තියෙනවා. ස්වාමීණි උන්වහන්සේ රහත්වන්න තරම් පින් තිබබන ඇයි උන්වහස සියදි විහානි කරගන්න උත්සාහ කලින් මුලින්ම න්හසට ඇතිවනේ මහනකම ගැන කලකිරීමක් නෙ ඇයි ස්වාමීන එච්චන හොඳට සිල් රැකගෙන පින් සම්පූර්ණ කරගෙන ගුණපුරාගෙන හිටපු උන්වහන්සේට මහනකම ගැන කල කිරීමක් ඇතිවුණ භාගිතුන්හසේ දේශනා කරනවා මහනිනි ඔය භික්‍ෂුව දැන් අර සරපයා ලව්වා දෂ්ට කරව ගන්ඩ හදපු නිසා දැන් උන්වහසෙන නමක් පට වැඳල තියෙන සප්ප දහස කියලා සප්ප දහස භික්‍ෂුව. කාශ්‍යප බදුරජාණන් වහසගේ කාලෙත් පැවිදිියලා තිබුණා හොඳට සෙල් රැක ගත්ත ඒ කාලිත් එක භික්‍ෂූන් වහන්සේ නමක් මේ වගේම උකටලී වෙලාසිවුරු අරින්න කල්පනා කළා හැබැ මේ භික්ෂුව එසිවරු අරින්ට කල්පනා කරපු භික්‍ෂූන් වහසට මනාව අවවාද කලා සිවුරු ඇරීමේ දෝසය දැක්වුවා සවරු අරිින්් එපා කියලා උන්වහසේ ශාසනය තුළ රඳවගණ්ඩ මුන්වහස කටයුතු කළා. දැන් අර භික්‍ෂුව තීරණය කළා නෑ සිවරුවැරලා යන්නේ නෑ. මෙතෙක්කල් උන්වහස කෙස් බෑවින රැවුල බෑවිනෑ සිවුරු හේදුව නෑ සිවුරු පඩු පෝල හිටියනෑ මොකද දැන් යන්්ඩ කලකිරිලා. දැන් උන්වහස කෙස් රැවුල් භාගන අර සෝදලා පිරිසිදු කරලා නැති සිවුරු සෝද සෝද. පණුපෝල නැති සිවරුවලල්ට පණඩුපෝමින්. අර තමන්ට ශාසනය තුළ රැඳෙන්ඩ අවවාධකරපු භික්ෂෝට කියේනවා ස්වාමීනී මම හිතාගෙන හිටිය මේ සිවුරු පිරිකර ඔක්කම බහන්සලට දෙන්ඩ. ම සිවරු අරිනවනේ ඔබහන්සලටමටික දීලයන්නයි මමහිකිී. ආංෙතකොට අර භික්ෂෝට හිතුනා අනේ මොහු ගියානන් මේටික ඔක්කොම මටන. වෙටික අපිටනේ. දැන් එතන ඉඳලා ආපහු මහනක මේ ඉන්නේ එක අපහසුතාවෙකින දැන් ආපහෝ ගිහි ගෙදරට උනන්දු කරනවා. ඇයි අර පරිෂ්කාරවලට ඇතිවෙච්ච ලෝභකම නිසා. අරභික්‍ෂුව කල්පනා කළා වරක් මට ගිහි ජීවිතයේ ආදීනව කියල. මේමකදදුුනේ දැන් පැවිදික මේ ආදීනව කියනවන කියලා උනාසි කල්පනා කළා. තෘෂ්ණාවේ හැටි කියලා. එතොට භාගිතුන් වහස දේශනා කළා මහන්න. එදා ඒ භික්ෂුව පැවිද්දෙන් බැහැර කරන්ට දරාපු උත්සාහයේ නිසා තමයි මේ ජීවිතත් කාලයක් සිිල්ඩක ගෙනැවිල්ල උකටිලි බව කඇතිවෙන්න. බාණධ කර්මයේ පිටිපසෙන්නක එන හැටි මේ ගහනව මරනවා කියන කාරණාවල් පිටිපස්සයෙන් නවා විතරක් නෙමේ. මේ වචනයෙන් සිතුවිල්ලෙන් කරන ක්‍රියාවන් පවා සංසාර මට මහත් අනර්ථයක් කරනවා කියන කාරණාවට හොඳ උදාහරණයක් මේ පෙන්න. ඉටවස් යනව ස්වාීන. අර නයා ඇයි උන්වහසිට දෂ්ට කළේ නැත්ති භාගිතුන් වහසේ දේශනා කරනවා මීට ආත්ම කීපයකට කලින් ඔය නයා මේ භික්‍ෂුවගේ සේවකයා දාසයා එදා තමන්ගේ ස්වාමියයාට යම්සේ බයක් ඔහු දැක්කුවාද අදත් ඒ බයම තමයි යොයි තිෙන්නේ කියලා. එ නිසා දශ්ට කළේ නෑ. ඊළකට භික්‍ෂූන් වහන්සේල් හනවා ස්වාමීණී ගෙල සිඳගණ්ඩ ගිහිල්ලා ගෙල සිදගන්්ඩ අතේතියෙන පිහිය බෙල්ලගාවට අරංගෙන අතර තුර ඉතාම කෙටි කාලයකින් උහස රහත්තුනේ කොහොමද භාගිතුන් වහස දේශනා කළා වීර්ය වන්තයාගේ ජීවිතය මේ ලෝකේ හරි ශ්‍රේෂ්ටයි. මේ භික්‍ෂුව මනාව රැකපු සීලයක් තියෙනවා ඒ සීලය මේ තරන් අපූරුවට රැකගන්ඩ උන්වහන්සේළඟ මොන තරං වීර්රයක් තිබුණද ඇයි තමන්ගේ සිල් ආවර්ජනය කනවට පලුදුවවෙච්ච තැනක් දකින්නම නෑ සිහය ප්‍රඥාව මනාව යොදල තිබ්බා ඉති එහෙමමා අය කොයි තරං උසස්ද පින්නතුන අපේ රටේ කතාවක් සඳහන් කරනවාන්නේ අපේ රට ජීවතච්ච භික්‍ෂූන් වහන්සෙනම බයසේ අගිස්සටම ගිහිල්ලා. දැන් උන්වහන්සේ අපවත් එන්නයි ලැස්තිය. හැබැයි දැන් ප්‍රදේශයේ සියලුම මිනිස්සු හිතාගෙන ඉන්නේ රහතන් වහන්සෙනම පිරිනිවම් පාණ්ඩයි සූදානම කියලා. එත සැතපුම් ගනන් එක දිගට පෝලිම මේ රහතන් වහස පිරිනිවම් පාණ්ඩිසල වැඳගන්ඩ මිනිස්සු. නමුත් මේ පන්සලේ ඉන්න කෞුරුවත්ම දන්නේ උන්වහසර හත්වෙලා කියලා. රහත්වෙලා කියෙලා ඇතරම හොයාගැන්ඩ අපහසුයි නමුති කාටවත්තයෙම දැනුමකුත් නැහැනේ. දැ නමුත් හැමෝම පෙළහැදිලා ඉන්නේ රහතන් වහන්සේ නමකට වඳින් දෙනෙ. එතුළ රහතන් වහන්සේ නමකට වදිනව කියලා හිතාගෙන වදින නමුත් උන්හසට රහත්වෙලා නැත්තං ඒකත් උන්වහසට බලපෑමක් කරයි කියෙලා පන්සලේ භික්ෂූන් වහස නමක් ගිහිල්ලා. ර අපත්ෙන්ට ආසන් වෙලා ඉන්න භික්‍ෂෝගෙන් අහනුුවස්වාමීණී මේ ජීවිතය තුළ ලබාගත්ත කිසියම් උසස් පලයක් තියනවද කියලා නාස කරව නෑ යිස්මුතුනි මඟහෙම එහෙම මාර්ග පලයකට ඇවිල්ල නෑ කියලා ඇයි එහෙම අහන්නේ සඳහන් කරන ස්වාමීණී එලිය සතපුම් ගනන් දිගට මිනිස්සු පෙළහෙදිලා මොකටද කියල හවා ඔබ හන්සේ රහතන් වහසේ නමක් කියිය ඒ රහතන් වහන්සේට වන්දනාමාන කරගන්න කියලා ස්වාමීනී එතකොට දැන් ඒ මිනිස්සුන්ට මොනෝද කියන්නේ ආං එහි මහක් වහම උන්වහසේ කල්පනා කලා දැම්මකද කරන්න මම රහත් කියල වඳින්න්න නෙන්නේ උන්වහස කියන ආශ්මතෙන්නේ මම රහත් වෙලාන නෑ ෛත්‍රී භාගිතුන් වහස දැකළම රහත්වෙලා පිරිනුව පානවා කියනෙ කයි මගේ ජීත ඇති බිච පාර්ථතනාව. මං ඒ සඳහා තමයි වීරය කළේ කමක් නෑ. මාව නැගිට්ටෝලා මේ ඇදට හේත්තු කරන්න කියල කීවා. එට සැර භික්ෂූන් වහස නැගිට්ටවල උනුහස පහසුවෙන් ඇදට හේත්තු කළා. එහන් දොරවහගෙන දැ යන්නකිවා. උහසේ දොරෝහගෙන එලියට යනවත් එක්කම අපහෝ කතා කළ. රතා කරහ ඇතුළට ඇවිල්හනවා ස්වාමීණී මුකුත් වුවමනාවක්ද. හඳහන් කළ යශ්මතිනී ඒ පෙළ හැදිලා ඉන්න මිනිස්සු බලාගීන්නේෙ රහතන් වහසේ නැකට වඳන්නනම් දැන් බයනැතුවගේ ඇන්ට කාරණාව හරි කියලකිින්වා. එතකොට මේ දොර වහගෙන එළියට යන ටිකට නහත් වෙනවා. එද රභික්‍ෂූන් වහසේ අතේ තියෙන පිහිිය බෙල්ලගාවට ලංකරන මොහොතට රහත්වෙනවා. ඉතුර අහනුව ස්වාමීනි මේ තරන් දුර්ලබ දුෂ්කර පලයක්. ඔබහන්සේ මොහොතට ළඟා කර ගත්තද. එද රන්හස කියනවා. ආශ්මතුනී රහත්වනයගේ ඒ තරම් දෂ්කර වැඩක් නෙමේ. නමුත් මම ඊට වඩා ලොකු දුෂ්කරයක් කරලා ඉන්නේ. ඒකයි දෂ්කර කියලකීවා. මොකදද ස්වාමීනි. ආශ්මතුනී, යම් දවසක ගිහිගේ ජීවිතය අත්හැරලා මෙ සිවර මගේ කරේ දාගත්තද. එදා ඉඳලා අද මේ මොහොත වෙනකං සිහිය ප්‍රඥ්ඥාව නැතුව කරපු කිසිම වැඩක් නෑ. සිහියෙන් ප්‍රඥාවෙන් තොරව කෙරුුණ කිසිම වැඩක් නෑ මහැම මොහොතකම සිහිය පැවැත්තුවා ඒක තමයි දෂ්කරේ රහත්වනයකන මේ කියල සඳහන් කළා. එනම් මේ සිල්පද මනාව ආරක්‍ෂා කර ගණ්ඩ දු ආකාරසිහයක් බවත් අණඩුවනේ. ඒකයි මේ මනාව සිල්රැකිනවාක කියනෙකේ තවත් අර්ථය. වෙද කොතනවත් පළුදු නෑ කොතනවත් කණ්ඩ බවක් නෑ හැමතැනම තියෙන අකණ්ඩ බව අකණ්ඩ අච්චිද්‍ර අකම්මාස සීලි ආකාර අටක් පැහැදිලි කරනවාද. දෙන් මේ අකණ්ඩ සීලයක් රැකළ තියෙනවා. කණ්ඩ සීලයක් යන තැනින් තැනින් ැඩුණු සීලය. එහෙම සීලයක් නෙමේ අ කණ්ඩ සීලයක් රැකල තින එහෙම සීලයක් රකින්ට හොඳ ප්‍රඥාවක් තියෙන් දොන ආං එහෙම මනාව වෙර වඩපු අයගේ ජීවිත හරි ශ්‍රේෂ්ටයි කියන කාරණාව දක්වබින් තමයි භාගිතුන් වහන්සේ මෙන්න මේ ගාථ රථනය දේශනාකොට වදාලෙ. යෝජයේ වස්ස සතන් ජීවේ. කුසීතූ හීනවීරියෝ කම්මැලිවෙච්ච වීරය නැති පුද්ගලය අවරුදු සීයක් ජීවත්වෙනවාට වඩා ඒකහං ජීවිතන්සේයෝ විරිය මාර බතෝ දල්හං වීර්යෙන් යුක්ත පුද්ගලයකුගේ එක දවස අර අවුරුදු සීයට වඩා වටිනවා. එතට මේ ගාථාවේ පදගතාර්ථයත් අපිටිකක් සෙහි පත් කළොත් භාගිතුන් හසසි දේශනා කරනවා කුසීතු අලසයා වත් පිළිවෙත් කරන්න කම්මැලි කුදේට අවදිවෙඩ කම්මැලි භික්‍ෂුවක් නම් භික්ෂුත්වය තුළ තමන් කරගතයතු මූලික කාරණාටික සම්පූර්ණ කරන්න ලොකු අලස බවත්තියනවා වත් පිළිවෙත් කියල කියහම භික්‍ෂූන් වහන්සේ නමකට වෙං වෙච්ච මහවත් දාහතරක්තියෙනවා. මහවත් කියලත් කොටස් දාහතරක්තියෙනවා. කුඩාවත් අසූගානක් තියෙනවා. ඒ වත සම්පූර්ණ කළ යුතුයි. ඒ ඒ අවස්ථාවට එළඹෙන වෙලාවට ඒ වත් පිළිවෙත්වල යෙදිය යුතුයි. මේක මම කරන කොටසේ මේක ඔබ කරන කොටසේ කියලා කාරණාවක් නැහැ කළ යුතුදේ යම් තැනක කරන්න සිද්ධ වෙලා තියෙනවා නං ඒක කරන එක වගකීමයි. එතකොට වත්තං න පරිපූරෙන්තිී න සීලං පරිපූරති කියන කාරණාව එකතුයෙන් යොතන්ට වත සම්පූර්ණ නැත්තං වත්තං නපරිපූරෙන්තිී වත සම්පූර්ණ නැත්තං නසීලං පරිපූරති සිල් සම්පූර්ණණය කියල සඳහන් කරන්නේ නිසා. ඒකයි මුලින් අපි පැහැදිලි කළේ සිල් සම්පූර්ණ වඩ වතපූර්ණය වෙන්න මෝන එතකට ඒ වත පිළිවෙති යෙදෙන් නැතුව. යම් කෙනෙක් කම්මැලිකමින් උදේ පාන්දර අවදි වෙලා වතට යෙදෙන් නැතුව ඉන්නවනම්. හැම වෙලා එම වැඩවලින් මගෑරගණ්ඩ පොතපතාද්‍යයනය කරන්න්න තියෙනවා ධර්මය ඉගැ ගණ්ඩ තියෙනවා වත් පිළියත් තුොල යෙදෙන්න්ඩ තියෙනවා නමුත් කුසීතකම නිසා මේ වෙලාවේ අව්ව වැඩි මේ වෙලාවෙේ වැස්ස දැන්නම් හොඳටම බඩ පිරිල දැන්නම් බඩගිනී. මේවාගේ දේවල් කිය කිය බඩගින්න නිසාවැඩ නොකරඉන්නවා දැන් බඩ පිරිලා කියලා ටිකක් නිදාගන්නවා දැන් වැස්ස කියලා අතහැරලදානවා මේ කම්මැලියගේ ලක්ෂණ. නමුත් එවන් වීර්ය නැති කම්මැලියෝ සම්බුද්ධ ශාසනයට ඒ තරන් නොගැලපෙන අය. මේ ශාසනී හිටියේ මහ පුදුම වීර්යවන්තයූ. සතර අපපායෙන් විදෙන්න කරලා තියෙන වීර්යවන්. සාමානිනෙකුට හිතන්ඩ බැරි තරන් වීරය කරලතියෙනවා. ඒ තරම් උත්සාහ කරලතිෙනවා ඉච්චර කැපකිරීම් කරලතින මේ ශාසය එ එක භික්ෂූන් වහසනමක්. බොහෝම නියන් කාලික ආහාරපාන හුඟාක් හිගයි. උන්හසේ ගමනක් වඩිනමාර්ගයේ දවස් ගාන කලාන්තයි කෑමනෑ ඇ පිණඩ පාති දන්නට මිනිස්සුන්ට ක්ඩ දෙයක් නෑ. ෂ උන්වහසෙ කුසගින්නේ වැඩල 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 දවස් ගානක් වැඩලා අන්තිවට උන්වහසේ ගහක්යට වැටෙනවා. වැ උහස වැටෙන්නේ අඹගහක් යට මේ අඹගහි ගෙඩි පිරිලා. ගෙඩි හොඳට ඉදිලා. අඹගිරිි වැටිලා උන්වහසේ වටේම හොඳ ඉදිච්චා අඹ ගෙඩි වැටිලා. අඹ කියන්නේ හරි ශක්තිමත් ආහාරෙනෙ ඒකනේ භාගිතුන් වවහසේ අෂ්ටපානලට අම්ඹ නියම කරල තින්. පානවර්ගාටම සරර්ව්‍යතා ඥානයෙන් තමයි නේම කරන්න එතු රෂ්ටපානවල තියන එක වර්ගයක් තමයි අඹ බත් පිගානක් අනු බහ කරනවා වගේ බඩපිරන්නේ නැති වුුණට හොඳ කෑම පිංගානකින් ලැබෙන ශරීර ශක්තිය ජීවය මේ අඹ මිරි කලාරගන්න අඹ පැංකෝපයකින් ලැබෙනවා එවන් පාන වර්ග අටක් තමයි යෂ්ටපාන කලමේ දේශනා කරන්න දොට අඹ කියන්න එහෙමනම් ශක්තිමත් පානයක් ෙට භාගිත වන් වහස අනුමත කර පලතුර දැ කුසගින්දරේ කලාන්ත වෙලා වැටිලා මැරෙනවා තමම දන්න මගේ ජීවිතය නැති වෙනවා නමුත් අඹගෙඩියක් දෙකක් අහුලලා වළඳ ගත්තොත් මේ තියෙන අපහසුතාවේ නැති කරගඩ පුළුවන් නමුත් මෙච්චර අඹ තමන්ගේ වටේටම වැටිලා උන්වහසේක අඹ ගෙඩියක් වලදන්නේ හේතුව උපසම්පදා භික්ෂුවක් පිළිගන්මඩ කෙනෙක් නැති නිසා උුහසේ වල දන්නේ තති මේවෙලා මෙතන යනවතාව මනුස්සෙක් කාම්දරුව වැටිල ඉන්නවා දැකලා උජහට ඇවෙල්ල බැලවා බලමය තේරුම් ගන්නව හාමුදුරුව හාමත්්‍ය ලයින්නේ. ඒ පුද්ඥලයා වහාම අඹගෙඩි අහුනලා අඹ මිරි කළ අඹ පෙරල්ල උන්හස අම්ඹ පැන් පෝනවා අඹ පැම්පෝවල ස්වාමින් වහසේ උත්සලා කරේතියාගෙන තමන්ගේ වාසස්ථානයට අරංගේ එල්ල උපස්ථාන කරලා භික්‍ෂූ සුවපත් කරනවා. අන් පිණිති නේතන තියෙනවා දිවි හිමියෙන් සිල් රැකිනවා කියන කාරණාව. මගේ ජීවිතය ගියත් සිල්පදයක් පලුදු කරගන්නේ. දැන් අඹ අහුලලා වැළඳවා කියලා උන්වහසකි සිල්පද කැඩෙන්නේ නෑ. භාගිතු නොහසේ දේශනා කරපු ප්‍රඥ්ඥප්තියක් එතන තියෙන්නේ. පිළිගන්වන්නේ නැතුව ගණ්ඩෙපා. එම කලා කියලා සිිල් කැඩෙන්දිි නෑ. ඇවතක් සිද්ධ වෙන ඔපු සම්පදා භික්‍ෂියූකට ඉතින් ඇවැත් දෙසාගණ්ඩ පුළුවන් ැබෑ ඇවැත් දෙසාගණ්ඩ පුළහන් කියලා ඇත් කරඩ අවසර දීල නෑ. එ දෙසාගණ්ඩ පුළහන්න්න කියෙලා ඇවතක් කරන්න බැවතක් කියන වරද. දේශනාවෙන් ඒ මගැහර ගණ්ඩ පුළුවන් කියලා හිතාමතා ඇවැත් කරන්න ඉඩ දෙන්නේ නෑ මොන්නවයම්ම හීතුවකින් හරි එඇත්ක් ුණනා කියල හිතුනොත් දෙසා ගන්ඩ විතරයි තියෙන්නේ නමුත් සිල්පදට ගරු කරලා තියෙන තරම තමයි මෙතනි පෙන්නැල්ලතියන්. ඒවාගේ කාරණාව ඕන තරන්තියනවා. එතවට මේ සිහය ප්‍රඥ්ඥාව වීර්ය මේ ශාසනය ඇතුළේ ඉස්සර හටයන්ට අත්‍යා වශ්‍යම කාරණාව. එම නැත්තන් ඒ බලාපොරොත්තුව වෙන ගමන සම්පූර්ණ කරන්න බැරවියෙන්වා. එනිසා රෑ දවල් කියන වීරය වවැඩඩුවන. හසීව තෙරුන්ු හසගේ වීරයේ අන්තිමට නානෙකත් අත්තරලදානවා. සඳහන් කරනවා මේ පිටි පතුල්ලොල දූවිලි බැඳිල්ල බැඳිල්ල බැඳ අරනිකං නියංකාලෙට ව්‍යවක පස්කැට පිපුරුවවා පුරලා. පාද දෙක නිකන් තියාගෙන වාඩියවෙලා ඉන්නකොට ගමේ ළමයි ඇැවිල්ලා අර පුපුරපු දවිලි කට්ට එකතු කරලා මහනවා කියලා කියන්න. නානයකත් අත්හර ලවීරී වඩ. ද මට රහත්වෙලා ඇඩ පුළුහන් කියල කට්ට කාටවත් නොකියගේ අන්තිබට තිස්සවුරුද් දක් කියනවා. ඉදි පැරිමතන ඇඩුවා මටකර ගන්න බෑකිතරර උන්වහන්සේගෙන් බනාහල රහත්්‍යච්චේ ශිෂ්ියෝ දස් ගානකවා. ඇති නිසා ගුරුවරය කල්පනායකිරුව රහතන් වහන්සල දහස් ගණනක් බිහි කරන්නට මට පුළුහන් ගුණනානං. හත්වා කෙනක මටමකක්ද කියලා දම හිතී එත්තිස් සවුරුද්දක්නවා බැරි තැන තමන් අඩනකොට සක්මන කෙරවලේ තවත් කෞදාඩනවා එ රහනුව කෞදොත්තන ඩන්නේ ස්වාමීනී මං මේ ගහඉන්න රුක්ෂ දේවතාව ඇයිෝ බාඩන්නේ එතුකට කියනවා එඩුවත් රහත්තේද කියලා මත්මේ කල්පනාවට කියලා මහසීවයන් වහන්සේ තමන්ට මවවාද කරගන්නවා මහාසීව ඔඹට දැන් දෙවියොත් සමච්චල් කරනවා කියලා ම ළඟට නැගිටලා ඒ සසක් මනේම ඊළඟ කරවලට යනකොටුන් සරත් ඒකයි බාගිතුන් අස දේශනා කළේ ඔසවකු පය බිමතියන්ඩ කලින් වීර්වන්තයා සංසාරෙන් විදෙනවා දෙ නිසා වීර්ය වන්ත බව මේ ජීවිතයට අවශ්‍යම කාරනාවක් සාරිපුත්තයන් වහන්සේ අවුරදු හතලි සාතර යහනක පිට තිලනෑ කියල කියන්න අවුරුදු හතලි සතරක්ම සැතපිළනෑ වාඩි වුනත් අන්සක අනුවට තමයි වාඩියනෝ කලකයන්. රහතන් වහන්සේ නම උන්වහසරට දැන් නිදිමරණ්ඩුවමනාවක් තියෙනවාද නමුත් වීර්යවන්තකම. මේ ශාසනය එහෙම භික්‍ෂූන් වහන්සේලා අවුරුදුත්තිහය තිස් පහ විසි පහ දහාට පහලව එ දිගට නිදිමරල තියෙනවා. එහෙම නිමරන්නේෙ කොහොමද දෙ කියලා අපිට නම් හිතා ග්ඩත්. අපට එක එකරක් නෙතිම රහම තව දවස් දෙකක් විතරෝණ වෙන එක අමාරෝර න්ට අගක නිසා වීර්ය වන්තයූ මේ සසරින් එතර ගියා මිසා කවදාවත් කුසීතයට බෑ කියන කාරණාවයි මේ සඳහන් කරන්න එළඟට සඳහන් කළා නිතර කාමවිතක් ව්‍යාපාද විතක්ක වෙහින්සා විතක් කම්මැලියට ඇති වෙන දේවල් කාම විතර්ක හැම වෙලාම පංචකාමය පිළිබඳවම හිතදවනෝ. කම්මලේග සවභාවයකයි. පංචකාමේටම හිත නැමිලා. එනිසා මනවඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ පිළිබඳවම ඔහු හැම වෙලාම කල්පනා කරනවා. සමහර වෙලාවට ආන් ඒ ගැනම කල්පනා කර කර ඉඳලා ඒ දේවල් හොයාගෙන පැවිද්ධ පවාත්තැරල යනය ඕනතර ඕන තරං ගන්නවා. ද සසරින් විිදෙන්ඩ වීරය කරලනෑ. සතරාපායෙන් විදෙන්න්ඩ වීරය කරල නෑ. කල්පනාවම මේ පංචකාමයක් සතුටුවෙනෙක්. ඉතින් එ සසරින් මිදෙන්්ඩ වීර්ය කරනවනං ධර්මයක්ත් එක්ක හැසිරෙනවනන් සතරාපාබිය දකිනවනන් මේ පංචකාමෙන් සතටුවෙන්ට හිතෙන්නේ නෑ. පංචකාමයට එඩ හිතෙන්නේ නෑ. දැඩි බයක් තමයි ඇතිවෙන්නේ සතරාපාය පිළිබඳව. එහෙම නැති කෙනට බාහිර සමාජය දිහා බලහම අනේ ඒය කොච්චර හොඳට ජීවත්වෙනවා ද කියලා හිතෙනවා. බාහිරයට පැවිද්ව දෙක්කාම ඒයි කොච්චර හොට ජීවත්වෙනද කිය හිතෙනවා. ඉතින් පැවිද්ූ ගිහි බවට යන්ට හදන ප්‍රදහන හේතුව තමයි උකට ලී බව කම්මැලිකම. ආංගීලන්ට සඳහන් කළා කාමවිතක්ක ව්‍යාපාදවිතක්ක. තරහයනවා හරියට. අනුන් නසන්ඩ අනුන් විනාස කරන්න ලාම කල්පනා කරන්න ඒවාවිදය. නපුරු සිතුවිලිම තමයි තියෙන්නේ. මොකද දහම දැක්කනන්නේ මෛත්‍රී සිතවිලිවට ඇන්නේ. මෛත්‍රයේ බලයේ මෛත්‍රයේ ශක්තිය මෛත්‍රයේ ආනිසංස දකිට දහම දකිින්ට ඕනේ. මේ උපදින දේශ සිත මට මොනතරන් හානිකරනවාද ඒක කොයි තර නපුරුද කියන කාරණාව ධර්මය දන්න තිකෙන දන්නේන. අං ඒක නිසා ඕන තරන්. මේ පුතක් ගැනහිතේ දේශසිත් උපදිනවා ඒ හිතට අනුව සමහරලාට දවස් ගනන් දේශයෙන්ම ගතරීවා. මාස ගනං දේශයෙන්ම ගතරෙනවා. එවන් පුද්ගලෙක් දකින දකින මොහොතක දේශය ඇවිස්සෙනවා. තැනක විවේකීව නිදාගෙන පෞදත් නමුත් ඔහු ගැන කල්පනා කර කර දේශ සහගතූම හිතෙනවා. උඩ දහම දැකලනෑ. දිළඟට සඳහන් කලා. විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක අනුන්ට හිංසා පීඩා ඇතිවෙන යම් යම්දේ කෙරුමට හා කෙරවීමට අනුන්ට හිංසා කරන්ඩ හිතනව තවත් කෙනෙක් ලෞ්වා හිංසා කරවන්ඩ හිතනවා. කම්මලිකමත් එක්ක ආබුදේවල්. ඉළඟට සඳහන්කළා දල්හං වෙරියන් නමුත් කළ යුත්තෙමකදද. මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්කුලින් අයින්ගලා. දල්හං විරියන් කලකෙන දඩිවීරය. මොකටද දැඩිවීරය කළ යුත්තේ අපායිෙන් ගොඩයඇන්ට්. අපායිෙන් ගොඩයන්ඩ දැඩිවීරය කරන්න ෝනි. අප පිනතු නහල ඇති මිගලන්තිකගේ කතාව. මෙක අපේ සිතුල් පව්‍ය සිදවීමක් ධර්මයට එකතු වෙච්ච තව කාරණාව. මේ කරුණු පැහැදලි කරන්ඩ අතීත මහතෙරවරු, මේවාගේ චරිත පිළිබඳව කරුණු එකතු කරලා තියෙනවා. මිගලන්තික කියැනෙ වැද්දි. මේ වැද්දා මනුස්සලෝගේ ජීවත්වෙන කාලිම මනුස්ස ප්‍රේථයෙක් වෙනවා. පතුර පිපාසයක් කියනවා වතුර පිපස දරගන්න බරු වැට දහම වැැ හිදෙනවා ලිඳගවට ගම ඉඳ හිඳදෙනවා ොහුට වතුර හම්බෙට් නෑ. හිති වගුර විදව කැඩිල ඇතුළට ඇඩ තරම් දැන්වේදෙනවයි. දල දොල ඇන්න සිතුල් පකෝට රහතන් වහන්සේලා වැඩ හිටියේ විශාල වසේ කැම්මත් හැනම පැන් කෙන්ඩි තියල තියෙනවා මොහු කෙන්ඩිය ගාවටයට කෙන්ඩී වතුරු නැතිවයනවා. අන්තිමට බනිනවා මෙච්චර හාමුදුරු ඉන්නවා හදිස්ියකට බොන්්ඩවතුර ටිකත්නය කියලා එක රහතන් වහසේනට ඇහනවා. ඇහිල එලියට ඇවිල්ල කතා කර හම වතුර නෑ කියන. රහතන් වහන්සේ ඒ කෙන්්ඩිය මාරගෙන හටතුරක් කරලා රහතන් වහසේ වක් කරනවා බොන්්ඩ කියනවා ඔහු ගණ්ඩ කියානම් කෙඩියී වතුරු නෑ ඊට පස්සේ රහතන් වහසේ හනවා මොකදද කරපු කරුමේ මේ වෙලාවෙේ කියලා දුොට කියවස්වාමිනි ුගලක හිටපු සතෙක් ඒම්ම ම අරගෙන පුච්චල කණ්ඩ ලෑස් තියෙනකොට තමයි මේ විපාසයාවමට ධනගණ්ඩ මැරැන්ඩ් ඉස්සරල ප්‍රේතියක් වෙලා ඉන්න කෙලකවා මනුෂ්‍ය ප්‍රේති එට බයි හිතුනා මේ මේ පිපාසයෙන් දැනුන වේදනාව ප්‍රේතය ුණනාානංකු හොම විඳින්ටද ස්වාමිින්මට බේරෙන්ඩ ක්‍රමයක් නැද්ද බේරෙන්ඩරන්ති මහන වෙන්නකිීවා මහන කරවන්ඩි ගුවවා මහන කෙරවා ස්ථාන තුනක වැත් කරණ්ඩ ඕන දවසකට කතරගමයි කිරිවෙහෙරෙයි ඔයාතර තියෙන තවත් පන්සලකයි වත් කරන්්ඩ ඕන දවසට මේ ස්ථාන තුනෙම කරන්න ඕන මේවත් කරලා පිදුරු කට්ටයක් බැඳල වතුරරි දාලා. රෑට පිදුරු කට්ට ඔළිවිතියාගෙන භාවනා කරනවා. ඒත් පස්සෙන් ඉදය නව වෙහෙස වැඩියීතින් පයිම්ම යන්ඩිපයි පත්කරන්න. අන්තිමට අන්තිමට වෙනකොට වතුරෙ කරවටක් බැහල තමයි භාවනා කරන්න. ඉින්ද යන හින්දා. ආං එහෙම කරගෙනය න එක දවසක. තැන්තෙන් තැන්තැන් වල ඈත කඳුවල තියන පන්සල්ල භික්‍ෂූන් වහන්සේලා පිරිත් සධ්‍යායන කන ආරභය. නික්කමත යුන්ඥත බුද්ධ ශාසනය අරබව් නික්මෙව් වීර්ය වඩහු මේ ශාසනයේ හැසිරෙව්හරයට කොයි වගේද ඇතිෙක් බටපඳුරු අනයක් යම්සේ අපහසුවකින් තොරව පොඩි කරලදානවාද වීර්යෙන් කෙලෙස් නැති කරන්න උත්හ කරංච. උන් වහසලා ආන් එහෙම කිය කියා මේ පිරිත් කියනකොට මේ පුද්ගල මේ භික්‍ෂුව කල්පනා කරනවා මමගේ වීර්යවන්ත ඇන්ටමේ කියන්නේ. අං ඒ කාරණා විසිතු විල්ලික් සතුටන්. බොහෝම පහසුවෙන් සිල්ගුණ ආරක්ෂා කරගෙන සතරාපායෙන් විදන්න කටයුතු කළා. ඉ ඒ නිසා මෙතන සඳහන් කරනවා අරම්බන ලද වීර්යක් තියෙන්ටනෑ. දැ ඇරම්ඹුවේ අර මනුස්ව ප්‍රේතේ ැටියට දැනුන දුකත් අනි රහතන් වහන්ේ මට කියනවා අපාය ගිින්දර පෙන්්ැට කිය. හැෙන ගි පුරක් පෙන්න්නම් ගිින්දර පෙන්නට බෑ. හොඳයි ස්වාමී නිකිය හම විශාල අමු දව කඳන් ගොඩක් ගොඩගහලන්න කියලා රහතන් වහන්සේ ගිනි පුරක් අරගනර අමු කදන් ගොඩට දානවා බලාගන්න කියලා. ගිනිපුර කදං ගොඩට වැටෙනවත් කඳන් ගොඩාලුවෙනනවත් දෙක පාරවෙනවා. දර්කිනම් මනුස්සලෝකේ ගිින්දර වගේන මේ නිරේ ගින්දර ඊට වඩා සිය දහස්ගුණ සැරයි. එනිසත් හවත් බීතිී ඇතිවුණ. ත් අපිට එහෙම වීරය කරණ්ඩ හිතෙන් නැත්තේ ඕන තරං අපාය ඉඳල තමයි අපියාවේ නමුත් මැරල ඉපදිච්ච හින්ද එමකුවත් ආ අපපහු මතක නෑ. ඕන තරං නිරේ හිටිය අපි මේ ඉන්න විදිහයට හිටියොුත් ආපහුත් එහෙට අන්්ඩ වෙනවා කියන කාරණාවේ හන්ඩදෙකුත් නෑ. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය. පංච ඉන්දරිියන් නිරෝගීව ලැබිල තියෙන වෙලාවෙේ. වහ වහා වීරය වඩන්ඩ උත්සාහ කරන්ඩ නිර්මල සම්බුද්ධ ශාසනය තාමක් ජීවමානෝ පවතිනවා. එයින් පලනෙලා නොගන්න පුද්ගලයා තමන්ගි ජීවිතයට කළේ මොන තරං අසාධහරණයක්ද කියලා තවටිකක් වයිසට ගිල්ල එක් තැන් වුණ හමයිතේරෙන්ට පටන්ගන්න. එදාට කළ හැක්කක් කළ යුත්තක් නෑ මනසිං විඳවීමක් විතර යිතුරවෙන්නේ. ඒ හෙට නොවෙන්න්නඩ බැරි නෑ හෙට අන්සභාගේ හෙදිල වැටෙන්ඩ පුළුව. තෙට පිළිකාවක් හැදිල එක්තැන් වෙන්ඩ පුළුව එක වෙන්ඩ කලින් අද මේ දැන් පටන්ගන්න වීරියක් ගැන තමයි මේ ශාසනය කියන්නේ. ආංගේ නිසා වීර්රය වඩන්ඩ, ඔබ වීර්ය වඩන්ඩ පටන්ගන්නකොට පෙර ඔබ කරගත්ත කුසල කර්මයන් මතුවෙන්ට පටන්ගන්නවා. ඉඳ පෙර කුසල් ඉස්පතු කරගෙන මේ ජීවිතයේ වීරය වඩවඩ වහ වහා සතරාපායෙෙන් මිදිලා සංසාර කෙරවල කරන වැඩපිළිවෙලකට යන්ඩ සියලු දෙනාටම රත්නත්‍රය ආශිරුවාදීෙන් ශක්තිය දෛරියය භාග්‍ය. වාසනාව උදාවීවා කියලා ආශරුවාද කරනවා. පින්නතුනි අදද මෙ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයලා දරුම් ලබනවා ෆිලිසියා මහත්මිය සුනිල් මහත්මා ශ්‍රයාණි මහත්මිය සමන් මහත්මා ඇතුළ පිරිස. උතුම් අරමුණු හැටිඉරෙස හිපත් කරනවා පාස්කූ ප්‍රහාරයෙන් අපාතරින් වෙන්වී වසර තුනක් ගත වෙන මේදා තත්සරණී සිරිමාන්න දියණියට ඉමාශ් තිවංක සිරිමාන්න පුතනුවන් ප්‍රධාන කොටගෙන පුංචිනෝනාම් අව ගුණවර්ධන මුහන්දිරම්පයාාණන් බෝධිපාල සිරිමාන පියාණන් ඇතුළු පිරිසට මේරස්කර ගත්ත උතුම් පුන්නෙ ධරමයන් අඩුනැතු අනුමෝදංන් වේවා එට අමතරවස්සෙත් ප්‍රාර්ථනා කරනවා විිනිසිිඩා මෑනියන් ඒමෑනියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර ලීලාවති බාලසූරිය මෑනියන්ට නිරෝගිස්සුව ප්‍රර්ථනා කරනවා රහන් මිතුරාට උපන්දිනේ වෙනුවෙන් රත්නත්ත්‍රයේ ආශිරුවාදීෙන් නිදුක් නිරෝගි භාාවී චිරජීවනය ලැබේවා කෙ ආශිරුවාද කරනවා. දේශකයන්න් වහන්සේ ඇතුළු ධර්මදේශනාවට සහභාගි වූ නෑදැ පිරිසට අල්යනමිත්‍රියන්ට උද ූපකාර කළ නිකවැරටී වසන්ත මහත්මා අනෝමා මහත්මිය මේ සියලු දෙනාටමත් සසරින් එතරවන්ඩ ධර්මාවබෝධය වහ වහා ලබාගණ්ඩ මේ උතුම් කුසල කර්මයන්ගේ ආශිරුවාදයත් ප්‍රත්මත්‍රී ආශිරුවාදයත් ලැබේවා කියල පු්්‍යාණු මෝදනා කරනවා. දායක පින්වත් පිරිස විසින් පුුණ්්‍යානු මෝදනා කළ පාස්කූ ප්‍රහාාරයෙන් ජීවිතක්ෂයට පත්තිච්ච. දියණයට පොතනුවන්ට අනිකුත් ඥාතිීන් සියලු දෙනාටම මේපින් අනුමෝදන් බේවා. සුජීවත්ව සිටින මෑනිවරු පියවුරු සියලු දෙනාටම ප්‍රත්නත්්‍රී යාශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය ලැබේවා. ආශරුවාද කළ අන් සියලු දෙනාටමත් සද්ධර්මශ්‍රවනය කන ලක්ව සිලුව වැසි හැම කෙනකුටමත්. බෞද්ධයා කාර්ය මණ්ඩලී සියලු දෙනනාටමත් තුනුරුවන්ගේා ශිරුවාදය ලැබේවා. අපි හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් අමාමහනිවලින් සැනසීම ලබා ගැනීම සඳහා උතුම් වූ ධර්මදානා නිසන්සේ හේතුවා සනාවේවා කියල පාර්ථනා කරමු. ආකා සට්හාච බුම්මට්හාදේවානාගා මහිද්දිිකා. ఉഞන්ang අනුමෝதிවා చරරක තුළකසාසනං දේවෝ වස්සතුකාලීනේ සස්්‍යිය සම්පත්තිහි තුచे පිතෝ භවතුළකෝචරාජා භවතුදම්මිකු